Hi guys, welcome to our YouTube channel. අද අපි ගෙදර ඇත්ත එක පොඩි ඩේ අවුට් එකක් යන්න තමයි හදන්නේ. අද දනු නෑ, දනු තම ගමේ, දනු මෙහෙ ආවේ නෑ. ඉතින් මායි අපේ අම්මයි තාත්තයි නංගි තව මාමගේ පොඩි පුතයි අපි කට්ටිය තමයි අද ඩේ අවුට් එක යන්න හදන්නේ. බලමු අපි අද මොකද කරන්නේ කියලා. අපිටත් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. අපි මොකද්ද ගඟක නාන්නන් හිටියේ. මේ එහෙ යන්න විදිහක් නැහැ. මේ දවස්වල වැස්ස හින්දා දස් කඩාගෙන වැටිලාලු, වතුර බොර වෙලාලු. බලමු ඉතින් සොලූෂන් දෙකක් තියෙනවා. ගඟේ නාන පුළුවන්ුණොත් ගඟේ නානවා, නැත්තම් පූල් එකට යන තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින් මොකද කරන්නේ කියලා. එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න. අපි අන්තිමට අමල්ලාකට යන්න තීරණය කළා. සෙනග ඉන්නවද? අපි අද්දි නම් ගොඩක් සෙනඟ හිටියේ නැහැ. ඒත් අපි ගියාට පස්සේ නම් ටිකක් සෙනඟ ආවා. මට ඉතින් ගියාට දනු නැතුව 15යි. මට ඒත් හිතුණා දනුත් හිටියා නම් හොඳයි කියලා. කොහොමද ඉතින් අපේ තාත්ත තාම කොල්ලා වගේ නේද? අපිට වැඩ පෙන්නන අපේ නංගී. ඔයාලා දන්නවද යාළුවනේ, ලැජ්ජාවට තියෙන එකම කරුණ තමයි අපේ ගෙදර පීනන්න දන්නේ නැති එකම කෙනා මම වීම. අපේ තාත්ත එක එක විදිවලට අපිට පීනලා පෙන්නනවා. එයාට තාම හොඳට පීනන්න පුළුවන් කියලා. අනේ ඉතින් පවුනේ අපිත් ඉතින් බලාගෙන හිටියා ඉතින්. පීනන්න නොදන්න අම්මයි මායි. අම්මේ. අම්මේ. ඔයයි මායි පීනන්න දන්නේ නැහැනේ. බොරුවට අනේ කිව්වේ අම්මට නම් ටිකක් පීනන්න පුළුවන්, මට නම් කොහෙත්ම බෑ. අපි කට්ටිය පොඩි චැට් එකක් දාගෙන දනුත් හිටියා නම් හොඳයි කිය කිය කතා වෙවි හිටියා ඉතින්. අනේ ඇත්තරම දනුත් හිටියා නම් හොඳයි. දනු අම්මෝ පස්සේ ඉඳිසි ආවේ පැනුණා ඉතින්. මොනවා කරන්නද ඉතින්, කොල්ලට එන්න බැරි වුණානේ. අපේ තාත්ත ඇත්තරම හරි දක්ෂයා නේද? ඔයාලටත් පුළුවන්ද මෙහෙම පීනන්න? ඔන්න ඉතින් හිනාවෙන්න ඔට්ටු නෑ හොඳේ. පීනන්න දන්නේ නැති මං. අපි දැන් කන්න යන්නයි හදන්නේ. දෙනුවන් මොකද හැංගෙන්නේ? හැංගෙන්නේ නැහැ අවුව. පුරුදු පරිදි අපි හැමදාම කන්නේ ඉන්නේ මෙතනට. කන්න, කෑම අරගෙන යන්න අපිට පුරුදු තැන. යාළුවනේ මම මේ වොයිස් කරන්නේ හොඳටම වහින වෙලාවක. ඒ හින්දා ඔයාලට වැස්ස සද්ද නම් එයි. එහෙනම් ඉතින් කාලා එන්නම්. ඇත්තරම මේකේ කෑම මාරම රසයි. හොමග මවට කෙනෙක් නම් කාලා තියනවා නම් දන්නවා. කන්න කන්න හොඳට කන්න නංගි. අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. අපි ගෙදර ආවා. ගෙදර ඉද්දි ටිකක් හවස් වෙලා මං දැන් බුදු පහන පත්තු කරන්න තමයි හදන්නේ. මං දැන් ගණ දෙවිය වඳින්න තමයි හදන්නේ. මං ගණ දෙවියන්ට වඳින්නේ මං පොඩි කාලේ ඉඳන්. මං ඉල්ලපු ගොඩාක් දේවල් ගණ දෙවිය මට දීලා තියෙනවා. දැන් ඉතින් තේ බොන වෙලාව. ඊට පස්සේ අපි ගෙදරට බඩු ගන්න ආවා. අම්මයි දුවයි ක්‍රීම් තෝරනවා. මන් තීර වඩ ගත්ත මේකනේ. තාත්ත බිල් කරද්දි අපි අද නම් නම් ගින්නවා. දැන් තීනේ සුපුරුදු අපේ වාරයයි. ඔය මොකද ගන්න අලුත් එකද? ඕක නම් කලින් තිබ්බ මං හිතන්නේ නේද. මම නම් හැමදාම මේක තමයි කරන්නේ. මේක ඉල්ලන්නේ මම ඉල්ලනවා. අපි චුට්ටක් සමසේ බෙදාගෙන කම්. නංගිගේ අක්කගේ ආදරේ එතකොට තමයි වැඩි වෙන්නේ. මේක ගමුනේ. අද නම් හම්බෙච්ච පළවෙනි එක මතේ මේ පෙර කැඩි නැහැ.
සුපර් මාකට් එකේ වැඩට ගත්ත අපේ නංගි. හයි වැඩද? දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. බලන්න දෙන්නගේ ලව් එක. ඒ දෙන්න යනම එළවලු ගන්න. අපි කනවා අයිස්ක්‍රීම්. අපේ නංගිගේ නම් පුදුම වදයක් තියෙනවා. එයාට ඩිවෝන්ස් එකත් එක්ක තියෙන ආත්මීය බැඳීමක්. ඒ හින්දා එයාට කැම එකක් ගන්න අපි ඩිවෝන්ස් එකට ආවා. දවල්ටත් එකම තැනින් රයිස් කෑවා කියලා රෑටත් අපි ඒ තැනින්ම නොකා ඉන්නවද ළමයි? නෑ, ඒ තැනින්ම කනවා. අපි කැම ගන්න ඕඩර්ස් දාලා ෆුඩ් සිටි එකට ආවා. බලන්නකෝ අපේ තාත්තා හදිසි ෆුඩ් සිටි ආය මොකටද කියලා. ඔන්න බලන්න ගයිස් තාත්තා මේ මොකටද හැමදාම යන්නේ කියලා. ආය අපස්සට එනවා. කොහොමද ඉනාව? අපි ඩිවෝන්ස් එකේ කැම එක ගත්තා. මට එක එක බොළ දුක් තියෙනවා. අපි දැන් කඩල ගන්න යන්න හදන්නේ. ගත්තා. අපි එද්දී තාත්තානිත් කෑම එකත් අරගෙන. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයාලට දැන් හිතනව නේද මොන හරි කන්න තිබ්බනම් හොඳයි කියලා. එඩිට් කරන මේ වෙලාවේ මටත් හිතෙනවා. අපේ අම්මා මහරෑ සව් හැදුවා. ඔයාලා දන්නවද අපි සව් බොන වෙලාව කීයද කියලා? රෑ 10 මාරයි. එහෙනම් යාළුවනි අදට ගිහින් එන්නම්. ආයි අලුත් ව්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Subscribe නොකරපු යාළුවෝ ඉන්නා නම් මතක ඇතුව subscribe කරන්න. Bye.